කොබතුමා හිතන්නේ නැද්ද ඔබතුමා පසුගියදා කරපු ප්‍රකාශයත් එක්ක ඔබතුමා විවාද කරන්න හේතු කාරණා වුණයි කියලා ආරංගයක් මේ කියන தத்துவය යටතේ ඇති වෙනවා මොකද ඉතින් මේ දැන් තියෙන වවල තියෙන කුඹුරු දැක්කහම එරෝළු පළතුරු වගාව දැක්කහම තේපොල් රබර් වල தத்துவය දැක්කහම යම්කිසි ආරංගයක් ඇති වෙනවා එහෙම ඇති නොවෙනවා නම් ඒක ඉතින් ප්‍රතිහාරයක් වෙන්න අන්තිමේදී ජනතාව දැනුවත් කරන්න ගිහිල්ලා ඔබතුමාගේ රස්සාවත් නැති කරගත්තා මදි ගොමත් මදි ඔක්කොම මදි ක්‍රමානුකූලව යන්න ඕන කොයි ඇඳුමත් දිගටම අහන්න ඕන මුළු ඇඟ වහන්න ඕන කියවට වඩා නැහැ නේ ආර දෙක නම් රෙදි තියෙන්නේ ඉතින් එතකොට විවිහ ගන්න ක්‍රමය හදා ගන්න ඕනේ ඉස්සල්ලා කොහෙන් හරි තියෙන මොකක් හරි එකක් මේකට මැද්දට පැනලා අර හොඳට නටනටා වුණ නැටුම නවත්තලා වෙන විදි සංගීත නැති නටුමක් නටනකොට වෙන දේ තමයි ඔය ඉතින් ඒක ගැන අපිටත් දුකයි විලිරජ්ජයි කාබනික පොහොරවලට යන්න ඕනේ කියලා තීරණය ගත්තේ කුෂිකර්ම අමාත්‍යයන් සින්ද නැත්නම් වෙනින් කවුරු හරි කෙනෙක්ද කුෂිකර්ම අමාත්‍යයන් මේක ගත්තේවත් නෙමෙයි. එහෙම මෙහෙන් තමන්ගේ ආයතන වලත් වැඩ කරන්න වෙන්නේ තමන්ම පිළිගත්තේ නැති උපදේශකයෝ ඇවිල්ලා දීපු ලනුවල ප්‍රතිඵල තමයි ඔය. මේක කේවට්ට උපදේශ දීම සහ කේවට්ට උපදේශ ක්‍රියාත්මක කිරීම නිසා ඇති උදයක්. කවුද මේ කේවට්ටේ වම්බට්ටේ? කේවට්ටේ වම්බට්ටේ කියන්න හොඳ නැහැ මේ. දැන් හොයාගන්න නැහැ. ඒක එලෙඩි. හැංගි හැංගි ඉන්නේ. ඇවිල්ලා කෝ දැන් කාබනික කුසිකර්මය මෙහෙම තමයි කියලා මැද්දෙන් වාඩි වෙනවා ඇවිල්ලා. වාඩි වෙලා ප්‍රශ්න අහනකොට මාරු වෙලා යනවා. විශ්වවිද්‍යාලික ඔය මිනිසුන්ට යන්න පුළුවන්ද? තම්සේ අඩු ගානේ පැල දෙකක් හිටවල තියනවාද කියලා අහනවා නෙමේ. අනුන්ට අක්කර ගණන් හිතවන්න ධර්ම දේශනාව කරනවා. චීන පොහොර නැවට මුදල් ගෙවන්න උනා. ඒකෙදී ඔබතුමා මොන මතයකද හිටියේ? කුසිකර්ම අමාත්‍යංශයේ ලේකම් විදියට හිටුම් මතේ තමයි නැවෙන්නේ මේ ප්ලේන් එකෙන් නෙමෙයි තෙප්පමින් හරි කොහේ හරි කමන්නේ අනවශ්‍ය ප්‍රමිතියකට තොර බාරගත නොහැකි පොහොරයයි කියාගත්තේ වනම් මේ රටටම ගේන්න එපා ඒ මතේමයි හිටියේ දැන් ඉන්නේ තේ මතේ දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න